හෙලෝ කොහොමද ඔයාලට ඔයාල හැමෝම ගොඩක් හොඳින් ඇද කියලා හිතනවා ඉතින් වෙනද වගේම මගේ channel එකට ඔයාල හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා හිසට වදයක් වෙන තරමටම මේ ඉස්සර කියන එක ලොකු ගැටලුවක් ඔබට පත් වෙලාද අද මම මේ වීඩියෝ එකකින් ඔයත් එක්ක කතා කරනවා මේ ඉස්සර සීලෝ කරගෙන කොහොමද ස්කැල්ප් එක නිරෝගීව පවත්වා ගන්න කියලා ඉතින් හිසට හිස රදයක් වෙන තරමටම ඔයාට මේ ඉස්සර කියන එක මේ විදිහටවත් කළා නම් අද මේ වීඩියෝ එක ඔයාට ගොඩක් වැදගත්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ දවස් ටිකේම මම දිගින් දිගටම ඔයාට අරගෙන එන්නේ මගේ මේ දවස්වල ෆේවරිට් මිස්කින් කියා බ්‍රෑන්ඩ් එකවල ස්පා සැලොන් එකේ මම ආසම් කරන මම කැමතිම ප්‍රොඩක්ට් වලින්. ඉතින් අදත් මම ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ මගේ ලයිෆ් සේවිය ප්‍රොඩක්ට් එකේ රිව්‍යුව. ඒ තමයි ස්පා සැලොන් එකේ හෙයා ඔයිල් කියන කැටගරි එකේ එන නීලයාදී මෙඩිකේටර් ස්කැල්ප් ඇන්ඩ් හෙයා ට්‍රීට්මන්ට් ඔයිල් එක. ඇත්තටම මේ ප්‍රොඩක්ට් එක ස්පා සැලොන් එකේ සුපර් ස්ටාර් ප්‍රොඩක්ට් එකක් කියලා හඳුන්වා දෙන්න පුළුවන්. මේ ඉස්සර කියන දේ මට තදින්ම තිබ්බ කෙනෙක්. ඉතින් මෙන්න මේ ප්‍රොඩක්ට් එක මෙන්න මේ නීලයාදී හෙයා ඔයිල් එක යූස් කළා මම මගේ ඉස්සර නැත්තරම ඇති කරගෙන මගේ ස්කැල්ප් එක නිරෝගී කරගත්තා. ඉතින් මම මේක කරේ කොහොමද මේක බෙස්ට් රිසල්ට් ගන්න කොහොමද මේ ඔයිල් එක පාවිච්චි කරන්නේ මම මොන ආකාරයෙන්ද පාවිච්චි කරේ කොච්චර කාලයක් යනවද රිසල්ට් දකින්න කියන මෙන්න මේ දේවල් අද මම මේ වීඩියෝ එකේ ඔයත් එක්ක කතා කරනවා. එහෙනම් මේ වීඩියෝ එකත් එක්ක දිගටම ආදරෙන් රැඳලා ඉන්න කියලා මම කියනවා. ඒ වගේම එහෙනම් අපි මේ වීඩියෝ එකේ ඉස්සරහට යමු. ඉතින් නිරෝගී පුද්ගලයෙකි මේ
ස්කැල්ප් එකේ මර්මසුම ඉවත් වෙන්න මාසයකට කිට්ටු කාර්යයක් කරනවා. හැබැයි යම් යම් හේතු මත ඇතම් සාධක මත ඇතම්මයට දින දෙකක් හතක් වගේ කාලයක් තුලදී මේ ස්කැල්ප් එකේ මර්මසුම ඉවත් වෙන්නට පටන් ගන්නවා. මෙන්න මේ නිසාම තමයි ඔයා නිතරම මැසිවිලි නගන්නේ අනේ මම හැමදාම නෑවත් මට ඉස්සරිනේ මම දිනක් නොනෑවත් මට ඉස්සරිනේ කියලා. ඉතින් අපි බල මේක මම ඔයාට තව චුට්ටක් කියලා දෙන්නම්. දැන් අපේ සමයේ අපි දන්නවා විශාල වශයෙන් සුද්ධ ජීවීන් සමට හිතකට ජීවත් වෙනවා. ඉතින් අපි ඉපදිලා ටික දවසකින් මේ මැලසීසියා ෆර්ෆර් කියන විලීරේ එහෙම නැත්නම් සුද්ධ රීවියා අපේ හිස් කබලේ පදිංචි වෙනවා. ඉතින් මෙන්න මෙයන් තමයි අපට ඉස්සරි ඇති කරන්නේ. හැබැයි මෙයා ඇතැම් අයට පමණයි මේ ඉස්සරි කියන එක ඇති කරන්නේ. ඇතැම් අයට කිසිම කරදරයක් කරන්නේ නැහැ. ඉතින් අපි බලමු ඇයි අපිට මේ ඉස්සරි ඇති වෙන්නේ, මොන මොන හේතු නිසාද අපිට මේ ඉස්සරි ඇති වෙන්නේ කියලා ඉතාමත් කෙටියෙන් බලමු. ඔන්න ඔය නිතරම උණුවතුර නාන කෙනෙක් නම් ඔයාට ඉස්සරි තියෙන්නේ මෙන්න මේ හේතුව නිසා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා නිතරම උෂ්ණාධික ආහාර ගන්න කෙනෙක්ද, අන්න ඒ හේතුව නිසා ඔයාට මේ ඉස්සරි කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා නිතරම ඔයාගේ හෙයා එකට හෙයා ස්ටයිල් දාන්න කැමති කෙනෙක්ද, අන්න එහෙමනම් ඔයා ඒ සඳහා පාවිච්චි කරන මේ හෙයා ස්ප්‍රේ වර්ග, හෙයා ජෙල් වර්ග, හෙයා ක්‍රීම් වර්ග මෙන්න මේ දේවල් නිසා මේ ඉස්සරි කියන තත්ත්වය එන්න බලනවා. ඒ වගේම ඔයා නිතරම මලබද්ධී කියන රෝගී තත්ත්වයෙන් පෙළෙනවා නම් මෙන්න මේ හේතුව නිසා ඔයාට ඉස්සරි ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි ඔයා නිසියාකාරව හරියට පිරිසිදුව ඔයාගේ හිස තියාගන්නේ නැත්තම්, ඒ කියන්නේ හරියට ඔයාගේ හිස පිරිසිදු කරන්නේ නැත්තම් මෙන්න මේ හේතුව නිසා ඔයාට මේ ඉස්සරි කියන තත්ත්වයේ මේ වෙද්දි තියෙන්නට පුළුවන්. එහෙමත් නැත්තම් ජානමේ හේතුන් මත ඔන්න ඔයාගේ අම්මට තියෙනවා නම්, තාත්තට තියෙනවා නම්, සහෝදර සහෝදරයන්ට මේ ඉස්සරි කියන තත්ත්වය තියෙනවා නම් අන්න ඒ නිසා ඔයාට මේ ඉස්සරි කියන තත්ත්වය තියෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මානසික ආතතියකින් ඔයා පෙළෙනවා නම් මෙන්න මේ නිසා ඔයාට මෙන්න මේ ඉස්සරි කියන තත්ත්වය තියෙන්නට පුළුවන්. ඒ වගේම තමයි ඔයා ඔයාගේ හිසේ ස්කින් ටයිප් එකට නොගැලපෙන ආලේපන ෂැම්පු කන්ඩිෂනර් පාවිච්චි කරන කෙනෙක් නම් අන්න ඒ හේතුව නිසා ඔයාට මේ ඉස්සරි කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාට දැන් අවබෝධ කරගන්න පුළුවන් ඇති කියලා ඇයි මට ඉස්සරි තියෙන්නේ, මොන හේතුව නිසාද මට ඉස්සරි තියෙන්නේ කියලා. හැබැයි දෙයක් කියන්න ඕනේ, මෙන්න මේ කියන කිසිම හේතුවක් නැති වුණත් කෙනෙකුට මෙන්න මේ ඉස්සරි තත්ත්වය ඇති වෙන්නට පුළුවන්. ඔයා දන්නවද ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේ වියල් ස්කින් එකේ විතරයි මට මේ ඉස්සරි ඇති වෙන්නේ, මගේ ස්කැල්ප් එක වියල් නිසා තමයි මට මේ ඉස්සරි ඇති වෙන්නේ. හැබැයි දන්නවද වියල් ස්කැල්ප් එකේ තියෙන කෙනෙකුට විතරක්ම නෙවෙයි, ඔයිල් ස්කැල්ප් එකක් තියෙන කෙනෙකුට මේ ඉස්සරි කියන දේ ඇති වෙනවා. මොකද ඒ අයගේ තමයි කහනවත් එකම නියපොත්තෙන් හොම් ගත්තාම ක්‍රීම් එකක් වගේ අර ඉස්සරි එන්නේ මේ ඔයිල් ස්කැල්ප් එකක් තියෙන අයට. හරි, එහෙනම් අපි මේකට නොයෙකුත් ප්‍රතිකාර ක්‍රම තියෙනවා. ඒ වගේම තමයි මේ මෙලසීසියා කියන බැක්ටීරියාව දිලීරය මර්ධනය කරන්න නොයෙකුත් ආලේපන වර්ග, ෂැම්පෝ වර්ග, නොයෙකුත් බෙහෙත් වර්ග අද වෙන්න පොලේ තියෙනවා. හැබැයි ඔයා දන්නවද ලෝකයේ ඉස්සරහින් ප්‍රසිද්ධම මේ නැචරල් රෙඩිමීස් කියන දේ. ඒ මොකද කියනවනම් අර දිලීරයට විතරක් ප්‍රතිකාර කරනට වඩා මේ දේවල් වලින් පුළුවන් අපේ ස්කැල්ප් එක, අපේ හිස් කබල නිරෝගිමත් කරගන්න ගමන් අර ඉස්සරි කියන ස්කින් කන්ඩිෂන් එකට හරියාකාරව ප්‍රතිකාර කරන්නට. ඉතින් අපේ රටේ නම් අපිට ලේසියෙන් හොයාගෙන දේවල් තමයි මේ ගොඩපර තියාගෙන. ඉතින් ඔන්න ඔයාට ගොඩපර හොයාගන්න පුළුවන් නම් මේ ගොඩපර ගෙඩිය තලලා හිසේ ආලේප කරලා ඔයාට ටික වෙලාවක් ඉඳලා ස්නානය කරන්නට පුළුවන්. එහෙමත් නැත්නම් අර ඔලුහාල් දෙහි එකට තම්බලා අර ෂැම්පු එකක් වගේ පින දානවා, ඒක ඔළුවේ ආලේප කරලා හොඳ සම්භාහනයක් දීලා ටික වෙලාවකින් ඔයාට සෝදා හරින්නට පුළුවන්. එහෙමත් නැත්නම් හරිම ලේසියෙන් දෙහි ලෙල්ල අපි කියන්නේ දන්නේ දෙහි ලෙල්ල හිසේ අතුල්ලලා චුටි වෙලාවක් ඉඳලා ඔයාට ස්නානය කරන්න පුළුවන්. හැබැයි ඉතින් මේ දේවල් කරන්න මම නම් චුට්ටක් අකමැති කෙනෙක්. අන්න ඒ නිසා තමයි මම ස්පා සිලෝන් එකේ නීලයාදී හෙයා ඔයිල් එකට ගියේ. ඉතින් ඔයාලට පේන්නේ මෙන්න මේ මට මැජික් එකක් වගේ වැඩ කරපු
මෙන්න මේ hair oil එක. මේ බෝටල් එක දැන් ඉවරයි. ඇත්තටම මේක බෝටල් එක මාස 5 මාරකට වඩා මම පාවිච්චි කරා. ඉතින් මේක ඉවර නිසා මම අලුතෙන් තව එකක් අරගත්තා. හරි. අපි බලමු නේද? මේ බෝටල් එක මොන වගේද කියලා. ඉතින් මේක මම ඔයගලන්ට පෙන්නන්න. ඉතින් මේ වගේ ලස්සන පැකේජින් එක තමයි එන්නේ. කියන්න මේ ස්පාසියෝන එකේ පැකේජින් වලට මම හරිම ආසයි. මොකද හරිම ලස්සනයි මේ පැකේජින්. ඉතින් අපි ඇතුලේ මේ බෝටල් එක මොන වගේද කියලා බලමු. මෙන්න මේ වගේ තමයි මේ එන්නේ. මේ තමයි නිලයාදී මෙඩිකේටඩ් ස්කැල්ප් ඇන් හෙයා ට්‍රීට්මන්ට් ඔයිල් එක. ඉතින් මේක මේ වගේ තමයි එන්නේ. හරිම ලස්සන බෝටල් එක මේ විදිහට තමයි එන්නේ. මේක ස්ප්‍රේ එකක්. මේක පාවිච්චි කරන්න හරිම පහසුයි. අපේ ඔළුව සෙක්ෂන් කරලා මේක ස්ප්‍රේ එකක් විදිහට ඔළුවට මෙහෙම කරලා ෆ්‍රෙෂ් කරන්න තියෙන්නේ. එතකොට හරි පහසුවෙන් මේක ඇප්ලයි කරන්නට පුළුවන්. ඉතින් දැන් බලමු මම කොහොමද මේ හෙයා ඔයිල් එක ඇප්ලයි කරන්නේ කියලා. මම ඔයගලන්ට මේ වීඩියෝ එකේදී සඳහන් කළා මේ ඉස්සරි කියන දේ මට ගොඩක්ම තදින්ම තිබ්බ කෙනෙක්. අන්න ඒ නිසා මම මේ ඔයිල් එක හොඳ රිසල්ට් ටිකක් ගන්න ඕන නිසා ඉක්මනින්ම හොඳ රිසල්ට් ටිකක් මට ළඟා කරගන්න උවමනා වුණ නිසා මම මේ ඔයිල් එක චුට්ටක් රත් කරලා තමයි මගේ හිසේ ආලේපණය කරලා විනාඩි 3ක් විතර සම්භාහනය කරලා රාත්‍රියේ නිඳර ගියා. ඊට පහුවෙන්ද තමයි මම මගේ හෙයා එක වොෂ් කරේ. මම මෙහෙම සතියේ මම මෙහෙම දවසක් වෙන දවසක් කරා. ඊට පස්සේ සතියේ තුන් පාරක් සතියේ දෙපාරක් සතියේ දෙක පාරක් දැන් නම් සති දෙකකට සැරයක් විතර තමයි මේ හෙයා ඔයිල් එක ආලේප කරන්නේ. මොකද මගේ ස්කබල දැන් හරිම නිරෝගී. ඒ ලැබුණු නිරෝගීකම මට පවත්වාගෙන යන්න ඕන නිසා. ඉතින් ඔන්න ඔයාට පොඩි සෙමගතියක් තියෙන කෙනෙක් කියලා හිතන්න ඔයාට මේ වගේ හර්බල් ඔයිල් එකක් ගැට පාවිච්චි කරන්න පොඩි බයක් තියෙනවා මගේ සෙම වැඩි වෙයි කියලා. අන්න එහෙමනම් ඔයාට පුළුවන් උදේ කාලේ මේ හෙයා ඔයිල් එක ඇප්ලයි කරලා ඊට පස්සේ හොඳ සම්භාහනයක් ඔළුවට දීලා විනාඩි 2ක් 3ක් විතර කාලයක් පෑ 2ක් 3ක් තියෙන එක හැරලා ඊට පස්සේ මේක සෝදා හරින්නට ඔයාට පුළුවන්. එහෙම නැත්නම් කැමති කෙනෙකුට මේක ඕන තරම් ආලේප කරිසේ ආලේප කරලා සෝදා හරින් නැතුව තියාගන්නටත් පුළුවන්. ඉතින් මං හිතනවා ඔන්න ඔයාටත් ඉස්සෝරි ප්‍රශ්නේ ලොකුවටම තියෙන කෙනෙක් නම් චුට්ටක් හරි තියනවා නම් මේ හෙයා ඔයිල් එක පාවිච්චි කරලා මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම මගහරවා ගන්න අනිවාර්යම පුළුවන් වෙනවා. මොකද මේ හෙයා ඔයිල් එක මට මැජික් එකක් වගේ වැඩ කරපු නිසා. මම ඔයාගේ චුටි ප්‍රශ්නයක් අහන්නම්. ඔන්න ඔයත් ඔයාගේ අතට හොම වෙන හැම ප්‍රොඩක්ට් එකක්ම ඔයාගේ ස්කැල්ප් එකේ මත ඔයාගේ හිස සඳහා පාවිච්චි කරනවා. අන්න එහෙම කෙනෙක් නම් ඔයා මේ මම කියන දේ පොඩ්ඩක් අහන්න. ඔයා දන්නවද ඔයා මොන හරි මූණට පාවිච්චි කරද්දි කොයිතරම් නම් හිතනවද නේද? මගේ මූණ ස්කින් ටයිප් එක මෙන්න මෙහෙමයි මේ ස්කින් ටයිප් එකද මේ වගේ යයිද කියලා හිතනව නේද? කොයිතරම් හිතන අන්න ඒ වගේ අපේ ස්කැල්ප් එකට මොනවා හරි දෙයක් පාවිච්චි කරන්නේ අපි අපේ ස්කැල්ප් එකේ ස්කින් එක මට තියෙන ඔයිලි ස්කින් එකද ඩ්‍රයි එකද මේකේ ස්වභාවය ගැන හොඳ අවබෝධයකින් මේ ප්‍රොඩක්ට් තෝරාගත යුතුයි. මම දන්නවා සමහර ෆැමිලි වල කවුල හැමෝම එකම ෂැම්පු එක එකම කන්ඩිෂනර් එක එකම හෙයා ඔයිල් එක පාවිච්චි කරනවා. එහෙම කරන්න බැහැ නේද? මොකද එක එක්කෙනෙක් කෙනෙකුට නිරෝගී ස්කින් එකක් තියෙන්න පුළුවන් ස්කැල්ප් එකක්, තවත් කෙනෙකුට ඔයිලි ස්කැල්ප් එකක් තියෙන්න පුළුවන්, තවත් කෙනෙකුට ඩ්‍රයි ස්කැල්ප් එකක් තියෙන්න පුළුවන්, තවත් කෙනෙකුට මේ ඉස්සෝරි වගේ ගැටුකාරී තත්ත්වයක ඉනි ස්කැල්ප් එකක් තියෙන්න පුළුවන්. ඉතින් එක එක්කෙනාගේ ස්කැල්ප් එක වෙනස්. ඉතින් ඒ සඳහා ඔයා අනිවාර්යයෙන්ම ඔයාට ගැළපෙන ප්‍රොඩක්ට්ස් පමණක්ම තෝරා ගන්න ඕනේ. ඒ වගේම හොඳ ප්‍රමිතිගත ප්‍රොඩක්ට්ස්ම තෝරා ගන්න ඕනේ. එහෙම කරොත් ඔයාට පුළුවන් ඉස්සරවරින් තොර හරි නිරෝගීමත් ස්කැල්ප් එකක් පවත්වාගෙන යන ගම හොඳ පෞරුෂත්වයකින් කිසිම අපහසුතාවයක් නැතුව ඔයාගේ එදිනෙදා වැඩ කටයුතු කරගන්න. ඉතින් මේ වගේ වීඩියෝ එකක් අරගෙන මම ආයෙත් ඔයාව හමු වෙන ආදරයෙන් ඉන්නම්. මම චේතිකා.